රටක ජනමාධ්‍යයේ ජාතික වගකීම සහිත අධිපති භාවය සම්බන්ධයෙන් කතා කරනකොට එය රටේ සිව්වෙනි ආණ්ඩුව විදියට සලකන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන්. සිව්වෙනි ආණ්ඩු සංකල්පය සහ ජාතික වගකීම මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ, සමාජ ශාස්ත්‍රීය විමර්ශනයක්. මම අද දවසේ මේ කෘතිය ගැන කතා කරන්නට ආරාධනා කළා ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක මහතාට. එතුමා තමයි මේ කෘතිය සම්පාදනය කරන. අයබෝන් ඔබට. අයබෝන්. මම හිතනවා මේ බොහොම කාලීන වැදගත් වෙන කෘතියක් බවට පත් වෙනවා මේ සිව්වෙනි ආණ්ඩු සංකල්පය. දැන් සිව්වෙනි ආණ්ඩුව කොහොමද ජාතික වගකීමක් බවට පත් වෙන්නේ කියන කාරණාවත් අපි කතා කරන්නට ඕනේ. මේ සංකල්පයේ බිහිවීම ආරම්භය ගැන මුලින්ම සඳහන් කළොත් මේක සිව්වෙනි ආණ්ඩු සංකල්පයේ 4th स्टेट के लिए नील बाले हतरवेणी नील बाले ये वगे में अधिकारी बाले के हतरवेणी तन अटक आंडुक कोट सतर तीन की संकल्प अतिबुना एक हतरवेणी तन तमाई प्रेस के मुलदी आवे प्रेस पुआत पात के मेक आवे बटहिर संकल्प मेक मेक लिव्य लेखक इसल लिव्य अमेरिका पत्र इतिहास लियपु एड्विन एमरी तमाम मे संकल्पे आरंभकया इति मेक दिगेन दिगटम मे मे संकल्पे गिया मोकद हुंगा दूरटे रटवालोले काले मे अधिराज्यवादी पालन क्रम तिबुन निसा प्रजातंत्रवादियात एक्क गटुम मेतुना आंडुत एक्क इति एतකොට हुंगा वेलावट मे प्रेस කියන එක පුවත් පත ආපු පටන් අරගෙන මේ දියුණු වෙන ව්‍යාප්ත වෙන අවධිය එතකොට එතකොට මම හිතනවා මේ මම හිතන්නේ මේකත් එක්ක තමයි මේ සංකල්පය ගොඩ නැගුණේ. ඉතින් ඒ හතරවෙනි ආණ්ඩු සංකල්පය කියන එක බටහිරින් අන්තිමට මේ පෙරදිගටත් ඇවිල්ලා මම හිතන අපේ රටේ කොහොමද මේක පටන් ගත්තී ස්ථාපිත වුණේ කියන එක තමයි මම මේ පොතෙන් කියන්න උත්සාහ කරන්නේ ආරම්භයත් සටහන් කරමින්. අපිට යන්න පුළුවන් 1948ට. ඔව් 1948 වෙනකොට 1948 කියන්නේ අපේ නිදහස පිළිබඳ මේ නිදහස ලැබුණා නේ 48. නමුත් අපි මේක යනවා 1862ට ලංකාවේ. ඉතින් මේකේ මොකද 1700 ගණන් වල තමයි මේ සංකල්පය ගොඩ නැගෙන්නේ බටහිර. නමුත් ලංකාවේ සිංහල ජනතාව, සොදේශීය ජනතාවට මේක පළමුණු වතාවට ඉදිරිපත් කරන්නේ රජයේ නිල පුවත්පත හැටියට රෙජිස්ටර් වෙච්ච පළවෙනි පුවත්පත හැටියට තමයි ලක්මිනි පහන 1862 සැප්තැම්බර් 11 ඉදිරියට ගින්නේ. ඒ පළවෙනි මංගල පුවත්පතේ තමයි මේ කතෘ ජොහන්නස් පඬිත් තිලක කියන අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධයි කොග්ගල පඬිවරයා කියලා. එයා තමයි මේ සංකල්පය පළවෙනි පත්‍රයේ වෙනම සටහන් කරනවා කොහොමද කියලා. ඉතින් හතරවෙනි තැනනේ ආණ්ඩුව. පළවෙනි තැනට මහේසිකාවුන් වහන්සේ කියන්නේ වික්ටෝරියා මහරජින, දෙක සාමි മന്ത്രി මණ්ඩලය. ඒ විදිහට මන්ත්‍රණ සභාව ඊළඟට පුවත්පත කියන එකයි මේ සංකල්පය. මේක මම හිතනවා ඒ කාලෙම අපේ ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි පුවත්පත. දැන් මේක 1862 නේ. ඊට කලින් ඉංග්‍රීසි පුවත්පත් බිහි වුණේ. ඒකෙදි කොලම්බෝ ජර්නල් කියන පත්‍රයේ මේක තදින්ම ඒ රැඩිකල්වාදී හොටන් ආණ්ඩුකාරවරයා වෙනත් නමකින් ලිපි හැම ලිව්වා. ගොඩක් ඔය ඉංග්‍රීසි ආණ්ඩුවට, ඉංග්‍රීසි ජාතිකේ, ඉංග්‍රීසි රජයට විරුද්ධව අර මහ ජනතාව වෙනුවෙන් ගොඩක් ලියපු කෙනෙක්. ඒ ජාතික වගකීම් ගැන අන්තිමට ඒ පත්‍රේ තහනම් කෙරුවා. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1832 පටන් ගත්ත එක 33 තහනම් කෙරුවා. නමුත් මේ සිංහල පත්‍ර ලක්මිනි පහන ඒගොල්ලෝ කරන ඉංග්‍රීසි ආණ්ඩුවට ජාතික වගකීම් ගැන ජනතාව වෙනුවෙන් කතා කරන ගමන් ඉංග්‍රීසි ආණ්ඩුවේ වික්ටෝරියා මහරජින ගැනත් පොඩි ප්‍රශංසාමුකෙන් කතා කරලා බොහොම සහජීවණයකින් කටයුතු කරන නිසා පත්‍රේ තහනම් වෙන්නේ නැහැ. අතරමඟ නවතින වෙන ආර්ථික දුෂ්කරතා නිසා. නමුත් වරින් වර ආපහු පත්‍රේ පටන් ගන්නවා. ඒ වගේ පත්තර හතරක් ගැන තමයි මම මූලිකව සටහන් කරගනි මේක රිසර්ච් එකකට පරීක්ෂණයක් හැටියට කරුවේ. ඊට පස්සේ මම මේකෙන් පසුවිපරම කියලා මොකද මේක පුවත්පත්නේ ලෝකේ පළවෙනි මාධ්‍ය මුදිත මාධ්‍ය. ඊට පස්සේ ක්‍රමානුක ගුවන්විදුලිය, රූපවාහිනිය, අද වර්තමාන වෙනකොට සමාජ මාධ්‍ය නැත්නම් නව මාධ්‍ය කියන එකටත් මේ එක දිගට මේක ගලාගෙන යනවා මේ සිව්වෙනි ආණ්ඩු සංකල්පය. අද වෙනකොට මම හිතනවා මාධ්‍ය හතරවෙනි දන නෙමෙයි ඉන්නේ. ඊට උඩට ගිහිලා ඉන්නේ. 3ද 2ද කියලා කියන්නත් බෑ. දැන් ඇමරිකාව වගේ රටක ගවේෂණාත්මක අර ඉන්වෙස්ටිගේෂන් කියන රිපෝටින් කියන පුවත්පත් කරන යටතේ මම හිතන්නේ ජනාධිපතිවරු පවා ප්‍රශ්න කරපු පුවත්පත ඒ තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. එකද කියලා හිතෙන අවස්ථාවට පත්වෙමින් තිබෙනවා. ඒක හොඳයි. හොඳයි. අපි කෙටි විරාමයක් අරගෙන තවත් උතුරු කතා කරමු. හොඳයි විරාමෙන් පසු අපි අලුත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක මහතා විසින් ලියූ සිව්වෙනි ආණ්ඩු සංකල්පය සහ ජාතික වගකීම මේ සමාජ ශාස්ත්‍රීය විමර්ශන ග්‍රන්ථය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. හොඳයි අපි ගියොත් එහෙම විශේෂයෙන්ම මේ වගේ තත්වයන් වලදී අර අපි මුලින්ම කිව්වා මේ විරාමයට පෙර දැන් මේක මෙහෙම සිව්වෙනි ආණ්ඩුව උනාට දැන් දෙක වෙන්න පුළුවන් තුනද සමහර විට එකද කියන මට්ටමකට එනවා. හැබැයි මේක ඒ ප්‍රබලත්වය නිසාම තමයි එන්නේ. හැබැයි මේකට අපි එකතු කරන්න ඕනේ තව වචනයක් ජාතික වගකීම. ඔව්. ඒ ජාතික වගකීම කියන්නේ දැන් මේකෙදි පත්‍රයකට විතර නෙමෙයි සියලුම විද්‍යුත් මුද්‍රිත සියලුම මාධ්‍ය වලට සමාජ මාධ්‍ය වලට පවා. ඔය දැන් සමාජ මාධ්‍ය කොච්චර ජනප්‍රිය වුණත් ඒක වගකීමක් ඇතුව ක්‍රියාත්මක විය යුතු දෙයක්. මොකද එතනදී මේ අවශ්‍ය වෙන්නේ ජාතික වගකීම. ජාතික වගකීම කියන එකෙන් අදහස් වෙනවා මේ ජාතියේ उन्नति सदन जाति के जनता वेनुवे नेगोलंगे सांस्कृतिक आरक्षावेन होना उरुम्यान आरक्षावेन अपे अपे तीन हर पद्धति आरक्षावेन रटकन भाषा वगैन इति मेवा कुमा मेवेनो अनितकतमय मे कोच्चर जनता वेनुविंग कीला किउवात हुंगा समहरेवा विचनात्मक विधियකට නිකන් අනවශ්‍ය විදිහට ඒ කියන්නේ ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී තත්වයන් උද්ගත වෙන විදිහට කටයුතු කිරීම සුදුසු නැහැ. ඒක ජාතික වගකීමක් නෙමෙයි. ඒ නිසා ඒවා බොහොම මේ සමපාතව ගෙනියන්න ඕන දෙයක්. මේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන අතරේ මේ රාජ්‍ය විරෝධී නැත්නම් රාජ්‍ය කුමන්ත්‍රණකාරී විදියකටත් නෙමෙයි මේක යන්න ඕනේ. මේක හරි මගට ගෙනියන්න ඕන. දැන් රාජ්‍ය වැඩි පැත්තකට යනවා නම් හරි මගට ගෙනියන්න. අන්න ඒ විදිහේ තත්ත්වයක් තමයි මග පෙන්වීමක් කරන්න ඕනේ. ඒකයි මේ මාධ්‍ය අදහස්. දැන් මේක ඇමරිකාවෙන් එංගලන්තෙන් මොකද එංගලන්තෙන් අපේ ගොඩක් ඒවට මුල්ුණේ අර ඩෙමොක්‍රසි කියන එකත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලට ඒක හුඟක් දුරට ව්‍යාප්ත වුණා. ඉතින් මේකෙදි අදහස් වෙන්නේ අර ජනතාවගේ නියෝජිතව හැටියට කරන කටයුතු හරි අවංකව කරන්න ඕන. දූෂණයෙන් තොරව ඒක තමයි හරි වැදගත්. ඉතින් ඒවා පෙන්වලා දෙන්න ඕන පුවත්පත් මගින්. දැන් මම හිතනවා මම මේ පොතේ සඳහන් කරලා ඇති. දැන් සමහර හුඟ දෙනෙක් අර විචන වගේ පෙන්වුවට මම හිතන්නේ විද්‍යුත් මාධ්‍යතින් මට මතකයි ගුවන්විදුලි මාධ්‍යයකින් උරගාල කියලා වැඩසටහන අතන ඕගොල්ලන්ගේ දෙරණ තියෙන උකුස්සා කියන එක ඉතා හොඳයි. ඉතින් ඒවා තමයි අන්න වගකීම්. ඒ යන්නේ අර දූෂණය නැත්නම් සමාජ විරෝධී තැන්වල හොයාගෙන ගිහලා අහුවුණා. වැරදි මාර්ගයක් තියෙනවා නම් ඒක වැරදි මාර්ගයක් බවට පෙන්වා දීලා ඒ අහමකට ගන්නට උත්සාහ කරනවා. ඔව් ඒකත් අර ගවේෂණාත්මක අර පුවත්පතේ ගවේෂණාත්මකම සමානයි. ඉතින් ඒ වාගේ වැඩසටහනක් හරි කරන එක ලොකු දෙයක්. ඉතින් ඒ වැනි දේවල් හැම මාධ්‍යකෙම කරන්න ඕන. ඉතින් සමහර සමාජ මාධ්‍යන් ඒ වගේ වැඩසටහන් කෙරුවට අර වැරදි තොරතුරු මොකද මාධ්‍යක කරන ප්‍රධාන කටයුතු කීපයක් තියෙනවානේ. එකක් තොරතුරු සම්පාදනය. එකක් විනෝදාස්වාදයේ සැපයීම. අනිත් එක තමයි අධ්‍යාපනික යුතුයකමක් ඉෂ්ට කරන සමාජයට. ඉතින් මේ ප්‍රධාන අරමුණු කරන ගමන් දැන් මේ වගේ අර ඒ තොරතුරු සම්පාදනය කියන එකේදී තමයි තොරතුරු දැන් නිතර පොළඹවන විදිහට පාඨකයාට නැත්නම් ග්‍රාහකයාට ඉදිරිපත් කෙරුවට ඒ ග්‍රාහකයාත් විචක්ෂණශීලීව නැත්නම් විචාරාත්මකව මේවා තෝරා බේරාගෙන කටයුතු කරන්න ඕනේ. තොරතුරු සම්පාදනය අපිට වැරදියට තොරතුරු සම්පාදනය කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර මාධ්‍ය කොච්චර දුන්නත් අර ග්‍රහණය කරගන්න ග්‍රාහකයා නැත්නම් පාඨකයා වෙන්න පුළුවන්, ප්‍රේක්ෂකෙක් වෙන්න පුළුවන්, ශ්‍රාවකයා ගුවන්විදුලියට නම් ඒවත් හරියටම විචක්ෂණශීලී අර විචාර බුද්ධිය කියන එක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඉතින් ඒව ගැනත් මම මේ පොතේ සඳහන් කරලා තියෙනවා. මොකද අර ජාතික වගකීම දෙගොල්ලන්ටමත් අයිති. දැන් ඒක පැත්තකට විතරක් නෙමෙයි ජනතාවටත් ඒ ජාතික වගකීම තියෙනවා. ඒ නිසා මේක මේ බොහොම සමපාතව යන කටයුත්තක්. ඉතින් මේක මේ සංකල්පීය වශයෙන් ඉතා හොඳ සංකල්පයක්. මොකද මේ සංකල්පය තුළ මම හිතනවා හොඳ පාලනයක්, යහපත් පාලනයක් තිබිය යුතුයි. මේක මම ඒකින්දම සඳහන් කරලා තියෙනවා. ලිච්ච විපාලන ක්‍රමයක් කියලා ඔය නිකන් කිව්වට ලිච්ච විපාලනයක් කියලා සැබෑ ලිච්ච විපාලනය මොකද්ද? සැබෑ දසරාජ්‍ය ධර්මය මොකද්ද කියන එක මම මේකේ පැහැදිලි කරලා තියෙනවා. මම නෙමෙයි පැහැදිලි කරලා තියෙන්නේ. ලක්මිනි පහන 1862 9 මාසයේ 11 වෙනිදා පළවෙනි පත්‍රයේ කර්තෘවරයා කවි පන්ති 24කින් ඒක කවියෙන් තමයි ගොඩක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කරුණු ටික මම හිතන්නේ මේකේ මේ පිටුවේ තියෙන ඔය ඇටටු පිටුවේ ඊටාම වැදගත් ඒක. ඒක හරි වැදගත්. මම හිතන මේ සියලුම පරිච්ඡේදයන් අපිට ඊටාමත්ම වැදගත් වෙනවා. මොකද අපි දැනගන්නට ඕනේ විශේෂයෙන්ම මේ සිව්වෙනි ආණ්ඩුව සහ ඒ සිව්වෙනි ආණ්ඩුව සංකල්පයේ ජාතික වගකීම මොකක්ද කියන එක. ඒ ජාතික වගකීම මොකක්ද කියන තැන ඉඳගෙන තමයි අපි මාධ්‍යයන් කටයුතු කරන්නටත් අවශ්‍ය වෙන්නේ. මේ ස්වදේශික චින්තනයට කළ බලපෑම කොයි වගේද මේකත් සඳහන් වෙලා තියෙනවා. ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ස්වදේශී චින්තනය කියන්නේ මේ පුවත්පත් ඒ කාලේ මේ දැන් අතරම දැන් අපි ගොඩනෙක් භුක්ති විඳිනවා මේ බෞද්ධ හැටියට වෙසක් දවස. දැන් වෙසක් දවස 1885 තමයි පළවෙනි නිවාඩුව ලැබෙන්නේ. වෙසක් දවස නිවාඩුවක් කරන්නේ. කවුද කරන්නේ? ඉංග්‍රීසි ආණ්ඩුව. ඉංග්‍රීසි ආණ්ඩුව මේ නිකම් ට්‍රේක් එක දීලා මේ බන්දේසියක දීලා නිවාඩුවක් දෙන්නේ නැහැ. ඒකට සටන් කරන පුවත්පත්. විශේෂයෙන් සරසවි සඳරස කියන පුවත්පත දිගින් දිගටම අරගල කරලා තමයි ඒ වෙසක් නිවාඩුව ගන්න. ඊළඟ සිංහල අවුරුදු දවසට නිවාඩුව ගන්න. බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නේ. ඒකයි මම කිව්වේ මේකේ අර දැන් අපි අද භුක්ති විඳින ගොඩාක් උරුමයන් පටන් ගන්න තියෙන මේ දවස්වල ඒගොල්ලෝ බොහොම මේ අර යුද්ධමය විදියට නෙමෙයි සාකච්ඡා මාර්ගයෙන් ඊටාම ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරලා මොකද ඒ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආණ්ඩුකාරයත් එක්ක හුඟක් වෙලාවට සිංහලෙන් ලියන පත්තරවල පරිවර්තනය ඉංග්‍රීසියට දෙන නියෝජිතයෝ හිටියා. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මේ සිංහල පුවත්පත් මේගොල්ලෝ දැනගන්නේ. ඉතින් ඒ නිසා එවැනි يعني විශාල ක්‍රියාදාමයන් තුලින් තමයි මේ සෝදිශීය චින්තනය විශේෂයෙන් ඔය මේ අධ්‍යාපනික හුඟා පිළිහිලා තිබුණා මේ කතෝලික ආගමත් මිෂනාරි ව්‍යාපාරයත් අර ඒ නිසා අධ්‍යාපනය කියන්නේ මේ පිරිවෙන් අධ්‍යාපනය. ඒතකොට බෞද්ධ පාඨශාලා අධ්‍යාපනයේ වැටිච්ච එක ගොඩනගා ගන්න තමයි කර්නල් ස්ටිල් ඕල්කට් තුමාගේ පැමිණීමත් එක්ක මැදිහත් වීමට ඒකට ගොඩාරියක් මම හිතන්නේ අර මේ ඉංග්‍රීසි ජාතික පඬිවරු ඒගොල්ලෝ ගොඩාරියක් බෞද්ධ බුද්ධාගම වැළඳගෙන විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ඉතින් ඒකත් මම මේකේ සවිස්තර සඳහන් කරලා තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයක් අරගෙන යලිත් හමු වෙමු. හොඳයි විරාමෙන් පසු අපි යලිත් කතා කරන පොත් වැඩසටහනට සම්බන්ධ වන්නේ සිව්වෙනි ආණ්ඩු සංකල්පය සහ ජාතික වගකීම මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ. මේ කිතුණු ආරංචි පත්‍ර සහ ජාතික වගකීම ගැන අපි කතා කරනකොට අපිට මොන විදිහටද මේ තත්ත්වය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් මම හිතනවා මේ අපේ පැරණි ඒ කියන්නේ ආරම්භක ආරංචි පත්‍ර කියන්නේ පුවත්පත් වලට මේකෙදී මම මේ පරීක්ෂණය සඳහා භාවිතා කෙරි පත්‍ර 70 ගානකින් ප්‍රධාන පත්‍ර ජාතික මට්ටමේ 4ක් බෞද්ධ 2යි සරසවි සඳරස ලක්ෂ්මී 5යි කතෝලික ආගමේ පත්‍රය තමයි ඥානාර්ථ ප්‍රදීපය ලක් ත්‍රිවික්‍රණ කියන්නේ රිපර්මාදු ආගමේ පත්‍රය. ඉතින් මම හිතන්නේ මේ පත්‍රත් උදාහරණයක් හැටියට කිව්වොත් 1873 විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීම. ඒ වගේම 1875 විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීම. දැන් මේ බෞද්ධ භික්ෂු නායකත්වයෙන් තමයි මේ කරන්නේ. ඒවා ගිහි පැවිදි දෙගොල්ලෝම නායකත්වයේ මේවා පිළිබඳ සම ඒ කියන්නේ මේ එක පැත්තකට නැතුව බෞද්ධ නොවුනත් ඒ පුවත්පත් හරි වාර්තා කිරීමක් කෙරුවා. ඒ මොකද මේක ජාතියට අත්‍යවශ්‍යයි. මේ අනාගතය පිළිබඳව අධ්‍යාපනය ලැබලා මිනිස්සු ඉහළට යන්න ඕනේ කියලා. මොකද ස්වදේශික ජනතාව හුඟක් වෙලාවට හිටියේ මේ අධ්‍යාපන මට්ටම් වලින් පහළ මට්ටමේ. මොකද ඉංග්‍රීසි පාලනය යටතේ එහෙන් ආපු අය තේ වතු කෝපි සහ තේ වගාවට යොමු වෙලා ඒකට වෙනම පැලැන්තියක් හිටියේ ලංකාවේ. ඒගොල්ලෝ මේ බෞද්ධයෝ ආගම වැළඳගෙන වෙනම සංස්කෘතියක් ඇති කරනවා. මෙතනදී තමයි අර මධ්‍යම පන්තිය බිහි වෙලා මේ බෞද්ධ කටයුතු පිළිබඳ ප්‍රබෝධයක් ඇති වුනේ. ඒකෙන්ම තමයි බෞද්ධ පුවත්පත් පවා මේ ප්‍රකාශයට පත්වීම පටන් ගත්තේ. ඉතින් මම හිතනවා මෙන්න මේ වෙලාවේ අර ජාතික වගකීමක් ඇති කතෝලික පුවත්පත් දෙක වුණත් දැන් කතෝලික පුවත්පත් මම හිතන ඥානාර්ථ ප්‍රතිපේ කාන්තා අධ්‍යාපනය ගැන කතා කරලා තියෙනවා. කුෂ්කර්මාන්තේ ගැන කතා කරලා තියෙනවා. මේ පවුම් මෙච්චරක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ගන්නවා ඒකේ දිනුවට. දැන් වගේ මිලියන ගණන් නෙමෙයි ඒ කාලේ පවුම් 200ක් ගත්තත් ලොකු ගාණක්. ඒ කාලේ. ඉතින් ඒ වගේ අරන් තිබෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන් ලක් ත්‍රිවික්‍රණ කියන පත්‍රය මේ අර මේ පානදුරාවාදයේ 1873 ඒකෙදි පානදුරාවාදය ඇතිවීමට නැත්නම් ඒකෙ තිබුණ ප්‍රබෝධය පිළිබඳව නිවැරදි තොරතුරු අපක්ෂපාතී තොරතුරු ඉදිරිපත් කිරීම හරිම වැදගත්. මොකද ඒකේ අනිත් තමයි ඔබ්සර්වර් පත්‍ර ඉංග්‍රීසියෙන් ඒක වාර්තා කරලා ඒවා අපහු එංගලන්තයට ගියා. එංගලන්තේ හරහා ඊට පස්සේ ඇමරිකාවට ගියා. ඕල්කට් කර්නල් ඕල්කට් තුමාගේ මං හිතන්නේ ලංකාවට එන්නත් මුල් වුණේ මේ පානදුරාවාදයේ ඒ වාර්තාකරණය. හොඳයි දැන් අපි ගත්තොත් එහෙම වර්තමානයේදී මේ මාධ්‍ය හැසිරීමත් එක්ක මේක මේ සමාජ ශාස්ත්‍රීය විමර්ශනයක් නිසා සිව්වෙනි ආණ්ඩු සංකල්පයේ මේ ජාතික වගකීම වර්තමානයේ අපි සැසඳුවොත් වර්තමානයේ අභියෝග හරිතං සංකීර්ණ සමාජ තත්ත්වයක් වෘත්ත වෙළඳ පොළ ආර්ථිකයේ තියෙනවා පුවත්පත් අතර තරංග මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තරංග නේ මොන තරංග තිබුණත් स्वयं पालनक ऐतु मंग हितन मम हितन विधियन मंग विश्वास करने विधियत स्वयं पालनक ऐतु में जाति का वगकीम कहने का हेमोम हेम विद्युत माध्यता ने मुदित माध्यत समाज माध्यत आ हरि आवबोधे निवेदिव महिता ने मकद महाजनता वेनुवेन अपि हेमोम में हेम माध्यक में कटितु कराने मकद महाजनता तोरतुर हम पादेन अर मंग कालिंग के प्रधान कर्तव्य निष्ठगिरी मसंदा समय में माध्य क्रियात्मक है नीति एनिसा हेमोगेम युतुकम तमय स्वयं वारणक ऐतु මේ ජාතික වගකීමට විශාල දායකත්වයක් ලබා දීම දැන් ආයතනික වෙනම අරමුණු තියෙන්න පුළුවන් ඒක කෙසේ වෙතත් මම හිතන්නේ සමාජ සත්කාරක වැඩසටහන් වලට ගොඩක් යොමු වීම හරි වැදගත් වෙනවා මම හිතනවා එක එක මේ දර්ණ ආයතනේ මම දන්නවා ඒ වගේ කරනවා තවත් ආයතන කරනවා පුවත්පත් සමහර කරනවා ඒවා වැඩි වැඩියෙන් කළ යුතුයි කියන එකයි මගේ අදහස එතකොට තමයි ජනතාවට මේ ප්‍රවෘත්ති සම්පාදනයත් විනෝදාස්වාදයත් ලබා දෙන අතරෙම ඒ මිනිස්සු හිතන්න ගන්න මේ අපේ අය මේ අපේ අපිම අපේ අපිමයි මේ ඔක්කොම මාධ්‍යත් එකයි ජනතාව වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම හිතන්නේ ඒක හොඳ සංකල්පයක් මේ ජාතික වශයෙන් හිතීම චින්තනය අවදි කිරීම. ඉතින් ඒකට අර වගේ සමාජ සත්කාරක වැඩසටහන් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කිරීම හරි වැදගත් වෙනවා. මොකද ඒක කරන්නේ ජාතිය වෙනුවෙන්. නැත්තම් හොඳයි මෙහිදී වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම මේ සිව්වෙනි ආණ්ඩුවේ මේ තියෙන මේ සංකල්පය තුළ ඇතිවන අපේ සමාජ වගකීමත් එක්ක ජාතික වගකීමත් එක්ක පරිපූර්ණ මිනිසෙකු බිහි කිරීම. දැන් මේ අපි සියලුම තොරතුරු ලබා දෙන්නේ මාධ්‍ය හරහා සංහතිකයින්ට මිනිසුන්ට. එතකොට රටකට මේ තත්ත්වය කොයිතරම් දුරට බලපානවද මේ මෙවැනි වගකීම් මාධ්‍ය ආයතන විසින් දැරීම. ඔව් දැන් මෙහෙමයි මාධ්‍ය ආයතනය ඒගොල්ලන්ගේ ශක්ති ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට කරන උපරිමය ප්‍රදානය කරන විනෝදය දෙනවා නම් ඒක විවිධ ක්‍රම ඔස්සේ ලබා දෙනවා තොරතුරු සම්පාදනයත් එහෙම අධ්‍යාපනික වශයෙන් කරන කටයුතුත් තියෙනවා හැබැයි ඒ වගේම තමයි මේ මිනිස්සු නැත්නම් ජනතාව විචාරශීලී පාඨකයෝ හැටියට නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෙක් හැටියට මේ තොරතුරු වලින් නිවැරදි දේ උකහා ගැනීම නැත්නම් ග්‍රහණය කර ගැනීම හරිම වැදගත් දැන් ඕන නැති දේවල් අයින් කර ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ දැන් අර දැන් ඔය අපි කියන රූපහානි වැඩසටහනක් තියෙනවා නම් අනවශ්‍ය දේවල් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඉවත් කරන්න පුළුවන්. එහාට මෙහාට කරන්න පුළුවන්. නැත්තම් ඕෆ් කරලා දාන්න. ඕෆ් කරලා දාන්න පුළුවන්. නමුත් මේක මේ විශේෂයෙන් පුවත්පත් වල අර මේ තියෙනවා එහෙම කරන්න බෑ. පුවත්පත් පැත්තකට දාන විතරයි කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ වගකීම තියෙනවා විශේෂයෙන්ම මේ ජනතාවගේ ප්‍රබුද්ධ ජනතාවක් හැටියට මේගොල්ලෝ අර විචාරශීලී තුන්වෙනි ඇසකින් වගේ බලලා අර විචක්ෂණශීලීව කටයුතු කිරීම. එතකොට තමයි අර ජීවිතාභෝධය ලැබෙන්නේත් අර හරි දේ ග්‍රහණය කර ගැනීමට ඒගොල්ලන්ට හිතෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඊටාම වැදගත් වෙනවා මේ විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සමාජ මාධ්‍ය වගේම මේවා මේ තොරතුරු මේ පැත්තට ගලාගෙන යනවා. ඒවා ග්‍රහණය කරගන්න අනිත් කට්ටිය මොකද්ද කරන්න ඕනේ කියන එක. නැත්තම් මේ ඔක්කොම ග්‍රහණය කරලා තෝරා බේරාගෙන හරි දේ කරගත්තොත් මේ සමාජ ඉදිරියට යනවා. නවත්තන්න බෑ. සිව්වෙනි ආණ්ඩු සංකල්පය සහ ජාතික වගකීම මේ සමාජ ශාස්ත්‍රීය විමර්ශන ග්‍රන්ථය පිළිබඳවයි අපි කතා කළේ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක මහතා සමගින්. සුතිවන්ත වෙන ඔබතුමාට බෙහෙවින්ම ඒ වගේම අලුතින් පොතක් ආපු තැන අපි අනිවාර්යෙන්ම අපේ කතා කරන පොත් වැඩසටහනින් එතුමාව සම්බන්ධ කරගන්නවා. ඉතින් අද දවසේදී එතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමගෙන යනවා. සුබ දවසක්.